අයිබෝන් සුබ දසනක් ආදරණීය චතු වැඩසටහනටදී අපි සූදානම් තවත් ඔබ දැනගත යුතු කාරණාවක් පිළිබඳව කතා බහ කරන්න. දැන් ජීවිතේ ගතට පස්සේ අපි ජීවිතේ නොඑක් තැන්වලදී අපිට නොඑක් දේවල් හම්බ වෙනවා. අපි පාසල් යනවා, ඊට පස්සේ පාසලෙන් පස්සේ සමහරට ඔබ විශ්වවිද්‍යාලයට අතු දෙන්න පුළුවන්, මේකත් එක්ක ඊට පස්සේ රැකියාවකට යන්න පුළුවන්. කාලෙන් කාලට අපි හම්බෙන යාළුවෝ ගත්තොත් එහෙම අපිට ගොඩක් වෙලාවට මගහැරෙන්න අවස්ථාව තිබෙනවා. ඉතින් අපි ඒ වගේ වෙලාවට කියනවා අපිට මේ හමුවක් තියෙනවා නම්, කට්ටියට හම්බ වෙන්න අවස්ථාවක් තිබෙනවා නම් කොයිතරම් දෙයක්ද කියලා. අද ඒ වගේ මාතෘකාවක් පිළිබඳව තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. කාලයක් තිස්සේ එකට හිටපු යාළුවන්ට කාලයක් තිස්සේ එකට ඉගෙනගත්තු තැනකට නැවතත් ඔන්න එන්න හැකියාවක් තිබෙනවා. ඒක මම කුතුහලයක් තියලා අපි කතාව ආරම්භ කරමු. ඊට කලින් මම පැමිණ සිටින දෙපළව ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා ආයේ ජපුරට සංවිධානයේ ලේකම් නන්දන සමරවික්‍රම මහතා අපිත් එක්ක ඉන්නේ. වගේම තමයි ආයේ ජපුරට සංවිධානයේ සභාපති බුද්ධික කොටතුවක් මහත්මන අයිබෝන් සුබදාසනා කියලා පිළිගන්නවා. මම දැන් අර කිව්වේ නැහැ අද අපි කතා කරන්නේ මොකද්ද කියන එක පොඩි කුතුහලයක් කියලා කිව්වා. හැබැයි දැන් වුණ ආයේත් ජපුරට කියන ඒ මාතෘකාව අපි එතනින්ම ආරම්භ කරමු. මොකක්ද මේ ආයේත් ජපුරට කියලා කියන්නේ? ඔයා ගත්ත ප්‍රවේශයත් එක්කම අපිට පටන් ගන්න පුළුවන්. ආයේ ජපුරට කියලා කියන්නේ ඔබතුමිය කියපු කතාවම තමයි. කාලයක් තිස්සේ එකට අධ්‍යාපනය ලැබලා එකට ඉඳලා එකට කෑම කාලා එකට ජීවිතයක් ගත කරපු පිරිසකට ආයේ දවසක ඒ අත්දැකීම අපහු කොහොමද සමීප කරගන්නේ, ඒ අත්දැකීම නැවත විඳින්න අවස්ථාවක් ලබා දෙන්නේ කියන එකත් එක්ක තමයි ආයේ ජපුරට කියන අපේ මේ වැඩසටහන අපි පටන් ගන්න. ඉතින් ගොඩක් වෙලාවට අර අපි දන්නවනේ අත්දැකීම් වල ගොඩක් වෙලාවට සුන්දරත්වයේ තියෙන්නේ අපි මේ අත්දැකීම විඳින වෙලාවටත් වඩා ඒවා මතකයන් බවට පත් වෙද්දි තමයි මේ අත්දැකීම් වල වටිනකම සහ ඒ වගේ තියෙන සුන්දරත්වය ගැන අදහස් එන්නේ. ඉතින් ඒක නිසා අපි හිතුවා මේ ඔය අතීත කාමයේ නොස්ටැල්ජියා ෆීලිංස් අපි කතා කරන ගොඩක් දේවල් එක අපි හිතුවා එහෙම අවස්ථාවක් තිබ්බොත් හොඳයි කියලා. ඉතින් ඒක නිසා කාලයක් තිස්සේ එකට ඉඳපු මිතුරන්ට සහෝදර සහෝදරයන්ට නැවත එකතු වෙලා ඒ අත්දැකීම කොහොමද නැවත සමීප කරගන්නේ කියන එකත් එක්ක තමයි ආයේ ජපුරට වැඩසටහන සංවිධානය වෙන්නේ. මේක එක විශේෂයක් තියෙනවා. අපි උත්සාහ කරනවා දැන් ගොඩක් වෙලාවට සුහද හමු අපි පරිබාහිරද අපි ඉස්කෝලේ යාළුවොත් එක්ක අපි වෙන පරිබාහිර තැනක ඉඳගෙන අපි ඒ පිළිබඳව මතකේ අලුත් කරගන්න ගන්න උත්සාහයක් තියෙනවා. අපි මෙතෙන්දී සංකල්පයක් විදිහට අපි පොඩි වෙනස් ඒ කියන්නේ අපි හිතනවා අර විශ්වවිද්‍යාල අධ්‍යක්ීම විශ්වවිද්‍යාලය ඇතුළේ ඉඳගෙනම ඒකින තමන් ගත කරපු තමන් ජීවත් වුණු තැන්වල ඉඳගෙනම කොහොමද ඒ අධ්‍යක්ීම නැවත පුළුවන් ප්‍රමාණයකට නැවත ඒ පෙර අධ්‍යක්ීමම සමීප කරන්නේ කොහොමද කියන එකත් එක්ක තමයි ආයේ ජපුරට වැඩසටහන සංවිධානය වෙන්නේ. මම හිතන අවුරුදු ගානක් ඉගෙන ගත්ත තැන අවුරුදු ගානක් එක යාළුවෝ ටිකකට හිටපු තැනක් නැවතත් අවුරුදු ගානකට පස්සේ විශ්වවිද්‍යාලයට එන්න හැකියාවක් තිබෙනවා මේ සංවිධානය කරලා තියෙන වැඩසටහනත් සමග. ආයේ ජපුරට කියන මේ අපි වැඩසටහන ගත්තොත් එහෙම පළවෙනි වතාවට නෙමෙයි, මේක කලින් අවුරුදු වෙනක් පැවැත්ුණාද කොහොමද? ඇත්තටම ආයේ ජපුරට මේ ගොඩනැගෙන්නේ මේ සංවිධානය ගොඩනැගෙන්නේ මේ හමුව ගොඩනැගෙන්නේ මේ 2017 අවුරුද්දේ. දැන් අපි හොස්ටල් වල ඉඳලා එකට විවිධ ෆැකල්ටි වල අපි අඳුරන දැන් මෙඩිකල් ෆැකල්ටි, ආර්ට්ස් ෆැකල්ටි, මැනේජ්මන්ට් එක, සයන්ස් ෆැකල්ටි. ඒතකොට ෆැකල්ටි වල ભેදයක් නැහැ. අපි හොස්ටල් එකට ඉන්නවා, එකට අපි අත්දැකීම් ෂෙයා කරගන්නවා. එම මාරු බැඳීමක් තියෙනවා. එතකොට අපි එහෙම ඉඳලා අපි එක සැරේටම අයින් වෙනවානේ. අයින් වෙලා ඊට පස්සේ අපි අර මේ අපේ නන්දන මේ සහෝදරයෙකු වගේ මේ අපි ඒව ස්මරණය කරනවා. ඉතින් අපිට ආයේ හිතෙන් යනවා. දැන් කොච්චර කාලයක් වුණත් අපි ආයේ හිතෙන් කැම්පස් එකට යනවා. ගිහලා යාළුවෙක් එක්ක බෙදා හදාගෙන පුදේවල් කතා බහ කරනවා. අපි ඒක ස්මරණය කරනවා. එහෙම ඉන්න වෙලාවක අපිට හැබැයි ගොඩක් අය ගම්වලට ගියාට කොළඹ රැඳෙන පිරිසක් ඉන්නවනේ. ඒතර කොළඹ රැඳෙන පිරිසක් දවසක් අපි හම්බෙලා කතා කරා. මේ අපි කොහොමත් හම්බෙනවා ගොඩක් අය කොළඹදී කීප දෙනෙක්. අපි හම්බලා දවසක් කතා කළා මේ අපිත් එක්ක එකට හිටපු කට්ටිය අය හම්බුණා නම් කැම්පස් එකේදී මරු නේද කියලා. ඒක නිකන් අර අපි එකට ඉඳපු යාළුවෙක් හොස්ටල් එකේ ඉඳපු යාළුව අපේ එකේ බැජ් එකේ යාළුවෝ හම්බෙන්න දාගෙන වැඩක් මේක. අපි කොහෙද හම්බෙන්නේ? අපි කොහොමද එළියේදී හම්බෙනවනේ? අපි කැම්පස් එක ඇතුළේදී හම්බෙමු කියලා. ඊට පස්සේ අපි දෙකේ 2018 අපි ආයේ ජපුරට ගිහ නමක් දාලා අපි කට්ටිය එකතු වෙලා එදා පොඩි සුවඳ හමුවක් විදියට සෙල්ලම් කරලා අද්දකින් බෙදා දාගෙන එදා පොඩි පිරිසක් ආවේ. අපිත් එකට ගින්දපු අපිට කෝල් කරලා කියන්න පුළුවන් මට්ටමේ සහ එහෙම සම්බන්ධතාව මත හැදෙන අයත් එක තමයි එදා ආවේ. ඒකම අපිට මාර සතුටක් දැනුණා. අපිට හිතුණා මේ හැමෝම හොයපු කෑල්ලක් නෙමෙයි තියෙන්නේ, හැමෝම මේක ආසාවෙන් ඉඳලානේ කියලා.
අපි දෙවැනික දෙදස් දහනමය කරන ට විදිමත් දිහට හමුව දෙදස් දහනමේ අපි සම්විධානක එක ටිකක් අර අනිත්තකට වඩා ටික කිස්සර හට කියා ඉට පසර ආපුය තව තව සමීපත මෙයන් එක්ක ගෙන විල්ල තිබ්බා එයාලගේ දරුවෝ එක්කං විලර පලවෙනකට දැන් ගොඩක් අයි මැරි කරලා දරුවෝ ඉන්නවා එහෙම අයා වෙන එක දරුවත් එක්ක විල්ල තිබ්බා ඕ එට පස්සේ දෙදස් දහනමේ අපි ඒක ටිකක් විදිමත් ඉදිර කරා ආය කොවිඩ් ආවා විස්ස විසියක විසි දෙක විතරනට අවුරුත්තුන අපට කරන්න බැරිුණ විසි තුනවුරුද්ද අපි කල්පනා කර දැ මේ හමුවක් විතරක් වුණොත් තේරුමක් නෑනේ අපි මේක ටිකක් වෙන වැඩක් විදිර කරමු කියලා කට්ටිය කතා බහ කරලා ඊට පස්සේ අපි තීරණය කළා මේක ඇතුලේ අපි සමාජ සේවා ටිකකුත් කරමු අපි පාසල් වලට මොනව හරි වැඩ ටිකක් කරමු අපි අධ්‍යාපනයේ පැත්ත කතා කරන නිසා අධ්‍යාපනයෙන් පොඩක් දුෂ්කරතා තියෙන අයට අපි උදව් කරන වැඩක් හදමු ඕ එහෙම හිතලා ඊට පස්සේ අපි මේක 2023 කරන්නේ දුප්පත් ඉස්කෝලේට උදව් කරන අරමුණත් අපි මේ හමුවත් එක එක වැඩක් විදිර හදලා අපි එනකොට පොතක් අරන් එන්න කියලා පොඩි කන්සෙප්ට් එකක් දැම්මා. ඔයාලා එනකොට පොතකුත් අරන් එන්න. එතකොට එන හැමෝම පොතක් මොකක් හරි පාසල් උපකරණයක් අරගෙන ඒකට අපිට පාසල් උපකරණ ටිකකුත් එකතු වෙනවා. ඒක පැත්තෙන් සිවදහමුවක් දෙනවා. පොඩි ඉවෙන්ට් එක නේ. ඉස්සාවුදින් පොඩි අයට සෙල්ලම් කරන්න වෙනම පොඩි. එතකොට මගේ පාවල් පිටීම සහභාගී වීම හැකියාව තියෙනවා. සහභාගී වීමක් හැදුවා. සහ ඊට පස්සේ අපි එන අයට ගේම්ස් ටිකක් ඕගනයිස් කරගත්තා. සංගීත වැඩක් හැදුවා. ඒක පොඩියට ඒ ටික හැදුනා. ඇදිලා ඊට පස්සේ අපි පළවෙනි වතාවට මේ හලාවත ඉස්කෝලේ යක් තියෙන හලාවත මේ කරුකුලිය මහාවිද්‍යාලයට අපි පොත්පත් දුන්නා ලොකු පොත්පත් ප්‍රමාණයක් දුන්නේ දරුවන්ට. එතකොට අපි නන්දනල අපි කට්ටිය ඔක්කොම ගිහලා ඒකට ගොඩ අය උදව් කළා. එතන මෙලා ස්තුතිවන්ත වෙන අවස්ථාවක් හදාගන්න ඕනේ අපේ දුරකතන අමතුමකට තමයි ඒ ගොඩක් අය උදව් කළේ. පෞද්ගලික හිතවත්කම් සම්බන්ධකම් පාවිච්චිලා අපි ගොඩක් උදව් කළේ. හැමෝම නම් වශයෙන් කියන්න බෑ මේක අවස්ථාව කරගෙන හැමෝටම උදව් සුදු කරන්න. ඒ වැඩේදී අපිට තේරුණා මේක තව ටිකක් හොඳට කරන්න පුළුවන් මේ වැඩක් අපිට මේ කැම්පස් එක ඇතුළටත් වැඩක් හදන්න පුළුවන් කැම්පස් එකේ ආර්ථික දුෂ්කරතා තියෙන ළමයි ඉන්නවා අධ්‍යාපනයේ මගින් ඇතැරලා යන ළමයි ඉන්නවා ආහාර පාන ටික ගන්න බැරි ළමයි ඉන්නවා එහෙම එළියට වගේ මේක ඇතුළටත් වැඩක් හදන්න පුළුවන් මේ දෙන සම්බන්ධතා ජාලය පාවිච්චි කරන්න පුළුවන් සහ අර මේ විවිධ තැන්වල විවිධ තනතුරු වල ඉන්න අපිට හදන දැන් හැමෝම ගොඩක් හොඳ තැන්වල හොඳ සමාජ තත්ත්වයන් වල ගොඩ නැගලා ඒකට මේගොල්ලෝ එකතු කරන්න පුළුවන් නම් මේගොල්ලෝගේ හැදෙන සමාජ සම්බන්ධය ඇතුළේ ලොකු දෙයක් වෙයි කියලා අපිට හිතුණා. ඒ හින්දා අපි වෙනම සංවිධානයක් විදිහට ඕගනයිස් වෙලා ඊට පස්සේ අපි වෙනම බැංකු ගිණුමක් විවෘත කරලා ඒකට අවශ්‍ය කරන වටපිටාව හදලා මේ සැරේ අපි ගොඩක් විධිමත් විදිහට සංවිධානය කරන්න මම හිතන්නේ ඒක හරි වටිනා අවස්ථාවක් විශේෂයෙන්ම දැන් අපි විශ්වවිද්‍යාලයකට කැම්පස් එකට ඇතුළු වුණාට පස්සේ අවශ්‍ය උපාධීන් හෝ අපේ වැඩේ කරගත්තට පස්සේ අපි කැම්පස් එකෙන් අයින් වෙනවා ගොඩක් වෙලාවට ඊට පස්සේ ළඟමින් යාළුවෝ ටික විතරයි හම්බ වෙන්නේ දැන් මෙතනදී මට අහන්න ලැබිච්ච දෙයක් තමයි වයස් ભેදයක් නැහැ බැජ් එකක් නැහැ හොස්ටල් එකේ හිටපු යාළුවෝ දැන් හොස්ටල් එකේ එකට ඉන්නේ සාමාන්‍යයෙන් එක එක විෂය දාරම් හදාරනනේ ඒ කියන්නේ මේක විවෘතයි ඕනම කෙනෙක්ට මේ හැකියාව තිබෙනවා ඕනම කෙනෙකුට එන්න පුළුවන් ඕනම කෙනෙකුට කියන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙච්චර කාලයකට අවුට් වෙලා ගිහින් ආපහු කැම්පස් එකට එන්න ආසාවෙන් ඉන්න ඕනි කෙනෙකුට එන්න පුළුවන් ඒ කියන්නේ අපි මෙතන තිබ්බ සීමා සියල්ල අපි අයින් කරලා තියෙනවා ඒ කියන්නේ අපි මේ පීඨ විදියට ගත්තොත් කිසිම පීඨ ભેදයක් නැහැ කිසිම වසර ભેදයක් නැහැ ඒ විතරක් නෙමෙයි ද අපි විද අදහස්වලත් ඉන්නවනේ දහස්වල ඉන්නවා අපි එහෙම හිටපු සියලු දෙනාට විවෘතයි. ඉතින් අපි අද අවුරුදු ගානකට ආපස්සෙන් නම් කතා කරන්නේ. එතකොට ඒ තියපු දේවල් වල හිටපු ඒ සියලු දෙනාම නැවත විශ්වවිද්‍යාලය ඇතුළට එනවා. ඉතින් ඒක නිසා අර එහෙම සුබදත්වයක් ගොඩනැගෙන වැඩසටහනක් විදිහට තමයි තියෙන්නේ. ඕනි කෙනෙකුට එන්න පුළුවන්. මේ වගේ දෙයක් සංවිධානය කරන එකේ මොකක් හරි ප්‍රධාන අරමුණක් තියෙනවද? ඔව් ප්‍රධාන අරමුණ කියන්නේ මෙහෙමයි අපි මේක මේ සුවදහමුවක් විදියට පටන් ගන්න අපි අර කියපු අතීත ස්මරණය කරලා තමන්ට මේ ගිලිහිලා නැවත කල්පනා කර කර ඉන්න එක අපහු ඇවිල්ලා සම්බන්ධ. ඉතින් ඒක ඇතුළේ හැබැයි තව දේවල් ටිකක් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ සම්බන්ධතා අලුත් වෙනවා. සහ එතකොට මේ අලුත් සම්බන්ධතා ගොඩන සමහර අය දැන් සමහර අයට කැම්පස් එකෙන් එළියට ගියාට පස්සේ එයාලගේ පිරිසකගේ සම්බන්ධතා නැතුව යනවා. ඒ කියන්නේ දුරකථන නම් ඒ කියන්නේ අංක පවා නැතුව එහෙම යන තේ. එහෙම අලුත් සම්බන්ධතා නැවත අලුත් වීමක් වෙනවා. ඊට අමතරව තමයි අර බුද්ධික කලින් කතා කරා වගේ අපි සුවදහමුවක් විතරක් අපි කෑම ටිකක් කාලා බීලා අපේ සම්බන්ධතා ගොඩනගාගෙනම එළියට යනවා කියන එකට තමයි අපි වටිනාකමක් එකතු කරන්නේ. අපි එළිය සමාජයට මොනවද කරන්නේ? අපිට අග්ගල වෙලාව බලලා නැවතත් එකතු වෙමු.
හොඳ අපිට පුළුවන් නැවතත් කතා බහ ආරම්භ කරන්න. ඔව් ඒ කියන්නේ මම කියාගෙන ආවේ අපි සුහද හමුවකට විතරක් සීමා වෙන්නේ නැතුව. ඒකට කොහොමද වටිනකමක් එකතු කරන්න කියන කතාව ආවේ. ඒකට තමයි අපි කියන්නේ අපි අපෙන් අපි සමාජ වගකීමක් තියෙනවා අපි හැමෝටම. අපිට ඒ කියන්නේ අපිට අධ්‍යාපනය ලබන්න අපිට මේ රටේ මෙච්චර කාලයකට ජීවත් වෙන්න මේ රටේ මිනිස්සු ඔක්කොම අපිට උදව් කරලා තියෙනවා. සාමූහික ජීවිතයක්නේ. ඉතින් එතකොට අපිට පෙරලා වගකීමක් තියෙනවා. මේ සමාජයටත් අපි මොන හරි දෙයක් අනිත් පැත්තට වෙන්න ඕනේ කියලා. විශේෂයෙන් අපි අධ්‍යාපනය සම්බන්ධ වැඩ කීතපු පිරිසක් විදිහට අපි ගොඩක් වෙලාවට අපි අපි මූලික කරගන්නවා මේ රටේ දරුවන් ගැද්දී අපේ ගොඩක් අඩු පහසුකම් යටතේ විවිධ අපහසුකම් යටතේ ජීවත් වෙන දරුවන්ට කොහොමද අපි උදව් කරන්නේ කියලා. ඉතාලට අපි භෞතික උදව් කරන්න පුළුවන්. ලිපි ලේඛන සපත්තු අපි කලින් පොත්පත් ලබා දීලා. ඊට අමතරව අපි අපිට අපි අපි දේශන සංවිධානය කරන යාලට අලුත් දැනුම ලබා දෙන්න. ඉතින් අලුත් දැනුම් කලාපයන් වෘත කරන්න අපිට මොනවද කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ සම්පත් පාවිච්චි කරගෙන ඒ වගේ ඒ කියන්නේ සමාජීය වැඩක් සහ අපේ සුහදත්වයේ වර්ධනය කරන වැඩක් දෙකක් මේකට කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ජපර කැම්පස් එකේ ඉගෙනගත්තු කෙනෙක් නම් සමහරට දැන් අවුරුදු ගානකට කලින් ඉගෙනගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. කැම්පස් එක ළඟින්ම සමහරට දැන් මේ වෙද්දි ගිහින් නැතත් පුළුවන්. මොකද මම හිතන්නේ මේ කොළඹ ඉන්න පිරිස විතරක් නෙමෙයි කැම්පස් එකට එන්නේ. නොයෙකුත් පළාත්වලින් එනවා. අපි ආරාධනා කරමු උන්ට එන්න කියලා මේ වැඩේට. ඔව් අපි හැමෝටම ආරාධනා කරනවා. මේ වෙලාවෙ මේ 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 වෙනකොටත් අපිට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් හම්බෙමින් තියෙනවා. ඉතින් අපිට ඒ කියන්නේ දැනෙන විදිහට අපි දන්නවා විශාල ලොකු උනන්දුවක් තියෙනවා. ඉතින් අපිට දෙන දුරකතන ඇමතුම් සහ දක්වන උනන්දුව මේ ප්‍රතිචාරත් එක්ක අපිට තේරෙනවා විශාල පිරිසක් බලාගෙන ඉඳි උට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක හැමෝම ගොඩක් අය කැමතියි ආයි කැම්පස් එකට එන්න. ඉතින් සමහරු ඇවිල්ලා නිකන් දවසලටත් ඇවිල්ලා ආයි අපි දන්නවා සමහරු ෆොටෝ එකක් දාලා ආයි කැම්පස් එකට ආව කියලා. හැබැයි මෙතන විශේෂයෙන් උන්ට අර පරණ යාළුවෝ මිත්‍රයෝ සියලු දෙනාම හම්බෙන්න අවස්ථාවක්. විනෝද වෙන හොඳ අවස්ථාවක්. විනෝද වෙන්න. ඉතින් ඒ අවස්ථාව නිර්මාණය වෙලා තියෙනකන් අපි දන්නවා ගොඩක් ප්‍රතිචාර තියෙනවා. අපි හිතනවා විශාල පිරිසක් එයි කියලා. අපි ආරාධනා කරනවා දැනටත් සියත බලාගෙන ඉන්නවා නම් කවුරු හරි තවමත් අපිට පණිවිඩය හම්බෙලා නැත්නම් ඔබට තවම වෙලාව තියෙනවා. හෙට උදේ 9:00 හමාරෙද්දි කැම්පස් එකට එන්න. අපිත් එක්ක එකතු වෙමු කියලා. තව දෙයක් තියෙනවා මේ අනිත්ක මේ දැන් දැන් ගොඩක් අය මැරි කරලා දරුවෝ ඉන්නවා. දැන් එයා දැන් අපේ මගේ අම්මා ඉගෙන ගන්නපු කැම්පස් එක මගේ තාත්තා ඉගෙන ගන්නවා. දැන් ගෙදර ඉඳන්නේ දරුවන්ට කියන්නේ මං ඉගෙන ගත්ත කැම්පස් එක මෙහෙමයි පුතේ මේකේ මම මෙහෙමයි ජීවත් වෙන්නේ මෙහෙමයි දුවේ. දැන් ඒ දරුවන්ටත් දැන් මගේ අම්මා තාත්තා ඉගෙන කැම්පස් එක ගැන හැඟීම හොඳ අවස්ථාවක් දෙන්න පුළුවන් අපිට. එතකොට ඔව් මං හිතන්නේ දැන් දරුවෙක්ට උනත් මේ ජපර කැම්පස් එකට එන්න තව කල් තියෙනවා කියලා අම්මා තාත්තා කියනවා නම් ඔන්න හොඳ අවස්ථාවක් දරුවෙක් එක්කගෙන ඇවිල්ලා මේ විශ්වවිද්‍යාලයේ පෙන්නන්න හැකියාවකුත් තියෙනවා නේද? මං හිතන්නේ ඒ වගේ අවස්ථාවක් හම්බෙනවා අඩුයි පොඩි දරුවෝ ඉන්නවා නම් උන්ටත් අම්මා තාත්තා ඉගෙන ගත තැනටම යන්න කැමති නම් ඊට කලින් ගිහිල්ලා බලන්න පුළුවන් කැම්පස් එක කොහොමද කියලා. අපි පොඩ්ඩක් මේ අදන් ඉන්න ටී-ෂර්ට් එක ගැන කතා කරොත්. ඔව් මේ ටී-ෂර්ට් එක අපි මෙවර 2024 ආයජපුරට වෙනුවෙන් තමයි නිර්මාණය වුනේ. ඉතින් අපි මේක ගොඩක් වෙලාවට මේ මේක ලෑස්ති කරේ එදාට එනකොට ඇඳගෙන ඉන්න. ඒක නිසා අපි ටී-ෂර්ට් එක ගොඩක් වෙලාවට අපි මේ කලින් දැනුවත් කිරීම කරා. ටී-ෂර්ට් අවශ්‍යයිට අපි බැංකුවට මුදල් තැන්පත් කරලා ටී-ෂර්ට් එක ලබා ගන්න. ඉතින් ඒකෙත් අපි නොහිතපු ප්‍රතිචාරයක් ලැබුණේ. ඉතින් විශාල මේ අපිට මේ ඇනවුම් ප්‍රමාණයක් ලැබුණා. අපි දැන් මේ වෙනකොට ඒ සියලුම අපිට ඇනවුම් ලැබුණු ටී-ෂර්ට්ස් අපි ඔක්කොම යාලට ගෙවල් වලට ලැබෙන විදිහට වැඩ සලස්වලා තියෙන්නේ. තියාට කුරිය මාගෙන් ගොඩක් අපි හැමෝටම වගේ ටී-ෂර්ට්ස් යවලා තියෙනවා. ඉතින් දැන් අහපු එකත් එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඉතා සීමිත මේ මේ අතිරේක සීමිත ෂර්ට්ස් ප්‍රමාණයක් තමයි දැනට අපි ළඟ තියෙන්නේ. එදා උදේම ආවොත් කීප දෙනෙකුට ගන්න පුළුවන් වෙයි. අපි සමාව ඉල්ලනවා සමහර අයට ගොඩක් වෙලාවට ගන්න අපහසු වෙන්න පුළුවන් මේවර. මොකද අපි අපි සූදානම් මේ ප්‍රමාණයට. මොකද ඒකට කාලයක් ඕනේ අපිට ඒ ප්‍රතිචාර හම් වෙනකොට අපිට නැවත මේ මේක ටී-ෂර්ට් එකක් ලෑස්ති කරගන්න වෙලාව මදි. ඒක නිසා උදේම වෙන කීප දිනකට විතරක් අවස්ථාව තියෙයි. එහෙම නැති වුණොත් එහෙම අපි සමාව ඉන්නව වෙන කරන්න. ආයේ ජපුරට 2024 කියලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ අවුරුද්ද අනින්න බැරි වුණොත් ලබන අවුරුද්දේ ඉක්මනට ඇවිල්ලා ටී-ෂර්ට් එකක් අරගෙන එන්න කියලා ආරාධනා කරනවා. හොඳයි. දැන් අපි මේකේ මේ සංවිධානය ගැන කතා කරනකොට බොදික් මහත්මයා විශේෂයෙන්ම මම හිතන්නේ මේ වගේ දෙයක් සංවිධානය කරනක ලේසි පහසු කාර්යයක් නෙමෙයිනේ. දැන් මේ වෙනකොට කිසිම වයස් ભેදකින් තොරව එහෙම නැත්නම් හදාරපු විෂයක් අපි බලන්නේ නැතු ඕනම කෙනෙක්ට විවෘත විදිහට තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. කොහොමද මේ සැලැස්ම සහ මේ සංවිධාන කටයුතු විශේෂයෙන් මම හිතන්නේ මේකට ආදි ශිෂ්‍යයන්ගෙන් ලොකු සහයෝගයක් ඇත. අපි මතක් කරමු මේ ගැන. හරි කවුරුත් කවුද මතක් කරන්නේ? ඔව්. හරි. ඔව් ලොකු වැඩක්. ඉතින් විශාල පිරිසක් දැන් අපි දෙන්න ඇවිල්ලා මෙහෙම කතා කරාට විශාල පිරිසක්. ඒ කියන්නේ තමන්ගේ රැකියාව කරන අතරතුර තමන්ගේ يعني හැමෝම තමන්ගේ පෞද්ගලික ආදායම් මාර්ගයක හරියට කටයුතු වල නිරත වෙලා ඉන්නවනේ. ඉතින් ඒ සියල්ල මැද්දේ වුණත්
ඉතා විශාල සහයෝගයක් එක අපි අතිශයෙන් කියන බලාපොරොත්තු නොවුණු ප්‍රමාණයක සහයෝගයක් අපිට හම්බෙලා තිනවා. ඉතින් අපි දැන් සමහරලාට ෆුල් ටයිම් මේකේ 50ක විතර 40ක 50ක ප්‍රමාණයක් ෆුල් ටයිම් දී අපි මාසයක් දෙකක් විතර තිස්සේ වැඩ කරනවා. ගොඩක් වෙලාවට ගොඩක් රාත්‍රීන් තමයි අපිට අහිමි වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් හැබැයි ඒක අහිමි වීමක් නෙමෙයි. ඉතින් ගොඩාක් අපිට අපි මේ කාලෙත් දැන් ඉදාට එන අය වගේම අපි මේ කාලෙම අපිට ආයිජ්ජපුරට වෙලා තින්නේ බොහෝ වෙලාවට අපි මේ ඒ වැඩත් එක්ක ඉන්නේ. ඉතින් විශාල ප්‍රමාණයක් විශාල පිරිසක් අපිත් එක්ක වැඩ කරනවා, සෑහෙන්න විදියට මහන්සි වෙනවා, වැඩෙත් එක්කම ඉන්නවා. ඊට අමතරව අපිට උදව් කරපු පිරිස, ඒ කියන්නේ දැනට වෙනත් රටවල් වල ඉන්න අය, සමහරලාට කොළඹට ඇවිල්ලා අපිත් එක්ක මේකට මේ ෆිසිකලි වැඩ කරන්න බැරි වුණත්, ඒ කියන්නේ අපිට මුල්‍ය විදියට එහෙම නැත්නම් අවශ්‍ය දේවල් ලබා දෙමින් සියලු සම්බන්ධතා එකතු කරමින් විශාල උදව් ප්‍රමාණයක් හම්බ වෙනවා. අපි අතිශයින්ම අගය කරන්න සහ ස්තුති කරන්න ඕනේ. ඒක ඒ ලැබෙන සහයෝගය ඉතාම ලොකු එකක්. ඒ වගේමයි මේ විශ්වවිද්‍යාල පරිපාලනය පැත්තෙන් ආරක්ෂක අංශය, අනධ්‍යන කාර්ය මණ්ඩලය සියලු දෙනාගේ සහයෝගය ඉතාම හොඳින්ම අපිට මේ ලැබෙන වෙලාවක්. ඒ සියලු දෙනාගේ සහයෝගය නැතුව මේක ටිකක් අමාරු වැඩක්. හැබැයි ඉතින් හැමෝගෙම සහයෝගය හම්බ වෙනවා. අපි මේ සියලු දෙනාව මතක් කරනවා, ආදි විද්‍යාර්ථීන් සියලු දෙනාම අපිත් එක්ක කතා කරන, උදව් කරමු කියන, සුබපතන, අපි එන්නම් කියලා කියන ඒ හැමෝම අපි ඉතාම ආදරෙන් මතක් කරනවා. ඒ සහයෝගයත් එක්ක තමයි මේ ශක්තිය අපිට ඇවිල්ලා තියෙන්නේ මේ වැඩ කරගෙන යන්න. අනිත් එක තව ඉදක් තියෙනවා, මේ අපි වැඩ නිකම්ම කර බෙදාගෙන තියෙන නිකම්ම ස්වේච්ඡාවෙන් වැඩ බෙදාගෙන තියෙන්නේ. මම මේ කොටස, ඒ කොටස බෙදන්න දෙයක් නැහැ. ඔව්, අහන්නවත් දෙයක් නැහැ. වැඩේ මාර කැපවීමෙන් තමයි බාරගත්තු වැඩේ කරනවා. ඒකත් එක තමයි මේක අර ගංගා ටිකක් වෙන වෙන අවිල් එක තැනක් හැදෙනවා වගේ වැඩක් තමයි තියෙන්නේ මේ. ඒක ඇතුලේ හැමෝම එක වගේ කැපවීමක් කරලා එහෙම හැදෙන වැඩක්. ඒ වගේම අර නන්දන කිව්වා වගේ අතන විශ්වවිද්‍යාල පරිපාලනයේ පැත්තෙන් අපිට විශේෂ උපකුල්පතිතුමා එහෙම සිහිපත් කරන්න ඕන, වගේම ලේකක අධිකාරීතුමා, ඒ වගේම ආරක්ෂක අංශය, ඊට පස්සේ ගත්තාම අනද්දින සේවක මණ්ඩලයේ ඉන්න අය, ඒ අය. ඉතින් එතකොට ඒ හැමෝම මේ දැන් මේ වෙලාවේ අපි මේ වැඩේ තීරණය කරන්නේ මේ මැයි මාසෙටත් ගොඩක් කලින්. ඒ ගොඩක් කලින් අපි මේක තීරණය කරා. ජූනි එක මේ මාස දෙකකට තුනකට කලින් තීරණය කරා ජූනි එක මේ වැඩේ කරනවා කියලා. ඉතින් ඒ වෙලාවට අපිට දෙන්න පුළුවන් සහයෝගය ගොඩක් අපහසුතා මැද්දේ වුණත්, ගොඩක් සංකීර්ණ තත්ත්වයන් තත්ත්වේ වුණත් අපිට උදව් කරන වෙලාවක් තියෙනවා. ඉතින් ඒ ගැන සිහිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්න ඕනේ. හොඳයි. ඉතින් දැන් මේ හැම දෙයක්ම කරන්නේ විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තු පිරිස වෙනුවෙන්, ඔවුන් නැවතත් එකතු කිරීමේ බලාපොරොත්තුවෙන්, ඔවුන් එක්ක නැවතත් මේ කට්ටිය එකතු වෙලා මේ කතා බහ එකත් එක්කම මේ විශ්වවිද්‍යාල ජීවිතය ගත කරපු දේ ගැන කතා වෙන්නේ. කොහොමද මේ ආලුකම විශ්වවිද්‍යාලෙන් ඇති වෙච්ච ආලුකමද, නැත්නම් ඊට කලින් ඉඳන් අඳුරනවද, කොහොමද? අපි දෙන්නගේ යාළුකම ඇති වෙන්න විශ්වවිද්‍යාලයෙන් තමයි. හැබැයි අපි දෙන්නම මේ නියෝජනය කරන්නේ එකම ගම්පලාවක. හැබැයි අපි මේ දැනගන්නේ කැම්පස් එක ඇතුළේදී දැනගෙන තමයි අපි. කොහොමද ඒක අර නිකන් එකම ගමෙන් හම්බුණාට පස්සේ යාළුවෙක් දැනන හැඟීම කොහොමද මේ විශේෂයෙන්ම කැම්පස් එක ඇතුළේදී? මෙම විශේෂ හැඟීමක් තියෙනවා. හැබැයි විශ්වවිද්‍යාල ඇතුළේදී ඇත්තටම ගත්තොත් ඒක විශේෂම හැඟීමක් විදිහට අපිට දැනෙන්නෙත් නැහැ. මොකද අපි කියන්නේ අපිට සියලු දෙනාත් එක්කමනේ අපි ඉන්නේ. ඉතින් එතකොට මේ දැන් අපි ඔය ගත්තොත් එහෙම මේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවානේ සංස්කෘතිකම විදිහට. විශ්වවිද්‍යාලය ඇතුළේ අපිට හොඳව දැන් මම මාතරින් මාතර දෙයියන්දරින් මම එන්නේ. එතකොට බුද්ධික කඹුරු පිටියේ අපිට පොඩි සමානකම් ටිකක් තියෙනවා. හැබැයි විවිධ ප්‍රදේශවල චූටි චූටි සංස්කෘතික වෙනස්කම් එක්ක ඉතින් ඒවා එකතු වුණාම හරි ලස්සනයි. ඉතින් අපි හොස්ටල් වල ඉඳිද්දී ඒ හොස්ටල් ජීවිතය එච්චර ලස්සන වෙන්නෙම ඒ විවිධත්වයත් එක්ක. විශාල විවිධත්වයක් එකතු වෙනවා කතා බහ කරන විදිවල, වැඩ කරන විදිවල. ඉතින් අපි සමහර වෙලාවට කොහේ හරි ඈත මලගෙදරට ගිහුවාම අපි කවදාවත් නොදකපු අත්දැකීම් අපිට පේන්න තියෙනවා. ඉතින් අපි ඒවා ඉගෙන ගන්නවා සහ ඒවා ජීවිතේට අලුත් දේවල් විදිහට එකතු වෙනවා. අනිත් එක මම කියන්න ඕන එකක් තමයි දැන් අපි විශ්වවිද්‍යාලයෙන් එළියට ගිහලා අවුරුදු දැන් 15කට විතර හිටියුනා. හැබැයි අදටත් ඒ සමහර මිත්‍රකම් ඉතාම ළඟයි. ඉතින් අපේ ජීවිතවල අත්‍යවශ්‍යම තැන්වල අපිට ඒ බෙදා ගැනීම, උදව් කර ගැනීම, මේ සාමූහික ජීවිතයේ වටිනකම කියන එක පුදුම විදියට දැනෙන එකක්. ඒ කියන්නේ ඇත්තටම ජීවිතේම සාමූහික ජීවිතයක් වෙලා තියෙන අපේ සමාජ ජීවිතේ, අපේ පෞද්ගලික ජීවිතවලට ඒ හම්බෙන උදව්ව සහ ඒ හයිය එක මාර එකක්. ඉතින්
අනිතක නන්දන මේ තව පොඩි කැලලක්ම එකතු කරන්න ඕනේ මේ. දැන් අපි කැම්පස් එකට ආවහම මතක ඇති දැන් අපිට කවුරුවත් නැහැනේ. ඔව්. හැබැයි අපි බඩගින්න ඉඳලා බෙදා ගන්නවා. ඒ කියන්නේ අපේ අසනීපද, බඩගින්නද, දුකද, සතුටද ඒ හැම දෙයක් බෙදාගෙන මම හිතන්නේ කැම්පස් එකට ආවහම කැම්පස් එකේ බඩගින්න ඉන්න මිනිස්සුෙක් ඉන්නවා කියලා. සල්ලි නැහැ කියලා. අපි එක්සෑම් ටික දැන් ඒක ඇතුලේ තරඟකාරී විභාගයෙන් තමයි මේක ඇතුලේ එන්නේ. ඒක ඇතුලේ තරඟයක් නෑ හැම එකම බලන්නේ හැම යාළුවම බලන්නේ අනිත් එකත් කොහොමද ගොඩ දාන්නේ මකර කුප්පියක් දානවා මොනව හරි සබ්ජෙක්ට් එකේ කියලා දෙනවා ඒ සාමූහික අසනීපයක් වුණත් අම්මා තාත්තා ළඟ නෑ සහෝදරයෝ ළඟ නෑ නන්දනනෝ මම තමයි බලන්නේ මට තන රකින්නේ නන්දන නන්දන තන රකින්නේ මම කැමරට කරන්නේ අපි එතන ඉඳලා දුක් ඒ හැම එකක් ඇතුලේම හැදෙන බැඳීම ඒක මාරක ඒ බැඳීම ලේසියෙන් හැදෙන්නේ නෑ මොකද තරඟයක් නැතුව සහෝදරත්වය ආදරය මේක දුෂ්කරතා ටික ඔක්කොම එකතුල හැදෙන බැඳීම මාර ශක්තිමත් එකක් මං හිතනවා විශ්වවිද්‍යාල ජීවිතේ හරි මේ සුන්දර අත්දැකීම් කීමේවත් තියෙනවා දැන් අද කාලේ ගතොත් එමු ගොඩක් වෙලට අපිට සමහරවට දකින්න ලැබෙන මේ විශ්වවිද්‍යාල තුල තියෙන ප්‍රශ්න මේකත් එක්ක දෙමාපිය තීරණය කරන කැම්පස් නම් යවන්න ඕනේ නැහැ කමක් නැහැ කියන එක හැබැයි දැන් මේ කතා බහත් එක හිතන ඒ කාලේ අද කාලට ගොඩක් වෙනස් වෙන්න ඇති කියලා කොහොමද අද කාලේ සහ ඒ කාලේ අතර දකින්න ඒක බුදුමිර ස්තුති කරන්න ඕනේ ප්‍රශ්නේ අහුවට. ඒ කියන්නේ මේ ඒක උත්තරයක් දෙන්න ඕනේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ දැන් ගොඩාක් වෙලාවට එළියට යන්නේ. දැන් අපි ගත්තොත් මාධ්‍යවලින් හරි ප්‍රවෘත්තියකට හරි වදින්නේ කො ගැටුමක්. එහෙම නැත්නම් උද්ඝෝෂණයක් වගේ එකක් විතරනේ. කො නැත්නම් ඇති වෙච්ච ප්‍රශ්නයක්. හැබැයි විශ්වවිද්‍යාල ජීවිතය කියන්නේ ප්‍රශ්නම නෙමෙයි. ඒකේ ලොකු අවාසියක් වෙනවා විශ්වවිද්‍යාලේ ඇතුළේ ඉන්න පිරිසට වඩා විශ්වවිද්‍යාලේ එළියේ ඉන්න පිරිසට. තේරෙනවා ඒක මම කියන්න ඕනේ කියලා කිව්වේ ඒක. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට එන්න ඉන්න දරුවෙකුට ඒ කියන්නේ ආසාවකින් ඉන්න කෙනෙකුට පේන්න පුළුවන් විශ්වවිද්‍යාලය කියන්නේ රණ්ඩු වෙන ගහගන්න මෙහෙම කරන තැනක් විතරයි. විශ්වවිද්‍යාලය කියන්නේ ඇත්තට මෙහෙම තැනක් නෙමෙයි. විශ්වවිද්‍යාලය හරි සුන්දර තැනක්. විශ්වවිද්‍යාලයේ ඇතුලේ මිත්‍රත්වයේ උත්තරල යන තැන. ඒ කියන්නේ කෑවද කියලා අහන්න නැතුව වෙන කෙනෙක් කන්නේ නැති තැන. ඒක එහෙම එකක්. ඉතින් ඒක ඇතුලේ ගොඩාක් සංස්කෘතික කලා සාහිත්‍යද අපේ විශ්වවිද්‍යාලය ගත්තොත් වේදිකාවේ මහ පොළොවට නලමුදු සුවඳ දැන් වීදි නාට්‍ය ගීපැදුරු මේ වගේම පිරෙනවා. ඉතින් ෆිල්ම් ෆෙස්ටිවල් ඒ වගේ ගොඩාක් වැඩ මේක ඇතුලේ කරනවා. හැබැයි එළියට යන ප්‍රමාණය අඩුයි. ඒ වගේ හරි සුන්දර ඒ කණිතික අපි දැන් අපි ස්කූල් එකට වගේ නෙමෙයි දැන් විශ්වවිද්‍යාලයට එන යන වෙලාවක් නැහැනේ අපිට. අපි උදේ එනවා. ඉතින් ලෙක්චර් එකකට ගියා ආයෙ එළියට ආවා කියන්නේ අපි බෝඩිමකට හරි හොස්ටල් එකට හරි ගෙදර හරි යනවා නෙමෙයි. ආයෙ අපි ඒක ඇතුලේම තමයි. ගොඩක් වෙලාවට අපිට ගත්තොත් අපි ගොඩක් රාත්‍රීන් ගත වෙන්නේ විශ්වවිද්‍යාලය ඇතුලේම තමයි. ඉතින් ඒක නිසා හරි ඒ අත්දැකීම් හරි සුන්දරයි සහ ජීවිත විශාල ප්‍රමාණයකින් වෙනස් වෙනවා. හොඳයි. ඉතින් ඒ විශ්වවිද්‍යාල තිබෙන සොඳුරු අත්දැකීම් මේ මතකයන් නයිමත් අවදි කරන්න අපි ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. අවසාන වශයෙන් අපි වෙලාව මතක් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරමු. ඔව්. දවස ජූනි මාසේ පළවෙනිදා විශ්වවිද්‍යාල ආයතනපුරට වැඩසටහන තියෙන විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ විශ්වවිද්‍යාලයෙන් මෙච්චර කාලයකට ඉගෙනගෙන අයින් වෙලා ගියපු හැමෝටම එන්න පුළුවන්. කිසිම සීමාවක් නැහැ. ඒක නිසා ඕගොල්ලෝ හැමෝටම එදාට එන්න පුළුවන්. වැඩසටහන ආරම්භ කරන්න අපි දාලා තියෙන උදේ 9:00. හැබැයි 9:00ට ඇවිල්ලා ඔයාලට කැම්පස් එකේ ඔයාලට යන්න එන්න ගත කරන්න නිකන් පොඩ්ඩක් වෙලාවක් ගත කරන්න තමන් හිටපු තැන්වල ඇවිදලා කියලා එන්න වෙලාවක් අපි දීලා තිනවා. අපි ප්‍රධාන වැඩසටහන ආරම්භ කරනවා 10:00 විශ්වවිද්‍යාලයේ. එතකොට 10:00 ඉඳලා වැඩසටහන පටන් ගන්නවා. විනෝද ක්‍රීඩා තියෙනවා. දේවල් ගොඩක් තියලා තියෙනවා නේද? ඊට පස්සේ මම ඉක්මනට කියන්නම් විනෝද ක්‍රීඩා තියෙනවා. ඊට පස්සේ මොනවාද සංගීත වීදි නාට්‍ය සහ නාට්‍ය වැඩසටහනක් තියෙනවා. ඊට පස්සේ හවස 3 ඉඳලා 6:00 වෙනකන් සංගීත වැඩසටහන තියෙනවා. හරි හොඳයි. ඒත් එක්කම මේ සඳහා කිසිදු ගාස්තු අය කිරීමක් ඒ මොනවාද සියල්ලම නොමිලේ තමයි ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. එහෙනම් අපි ආරාධනා කරන දාට එකතු වෙන්න කියලා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා දසපිටක එකතු වෙලා මේ කතා බහට එකතු වුණාට. විශේෂයෙන්ම මේ දැනුවත් කිරීමට ස්තුතිවන්ත වෙන ගමන් සම්බන්ධ වෙනවා. අයිබෝන් සුබ දවසක්. අයිබෝන් ඔබතුමියටත් සියතරී වීටත් බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.